අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළට ඊ දිනේ තුල පමණක් නව ආසාදිතින් 635ක් සමස්ත ආසාදිතින් 15300 සීමාව ඉක්මවයි කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක් බන්ධනාගාර වලින් පිටවීම තහනම් PCR පරීක්ෂණ කරන්නයි ඉල්ලා රැඳවියන් පිරිසක් විරෝධතාවයක තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලින් ස්වයං නිරෝධායනයට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි දෙවිනව ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර ආරම්භන්නේ ජනපතිගෙන් උපදෙස් විසර්ජන පනත් කෙටුම් පද පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ ප්‍රථමයෙන් දේශීය පුවත් PCR පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබෙනවා මේ අතර ඊයේ දින නව කොවිඩ් ආසාදිතයින් 635ක් හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15350ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ මෙරට 46 වන කොරෝනා ආසාදිත මරණය ඊය රාත්‍රියේ වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදී පිරිමි පුත්කලියෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ පුත්කලයා මිය යන විට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. මෙම රෝගියා මිය යමින් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී වෛරස් ආසාදිනී වී ඇති බවට තහවුරු වුණා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වයේ උත්සන් වීම සහ ශ්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක්. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුත්කලින් 635 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් අතුරින් 10 දෙනෙකු විදේශීය රටවල සිට මෙරටට පැමිණි අයවලුන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අද උදැසන වන විට බිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස්, ඇගලුම්කම්හලින් සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 11857ක් ලෙසයි. ඒත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15350ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 10183ක් පූර්ණ සුවය ලබා මෙවන විට රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 5121 දෙනෙකු පමණයි. පාදුක්ක ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකුට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කහංගම මහතා පවසනවා. වෛරස් ආසාදනය වූ අදාළ පුත්කලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ COVID පොකුරේ ආශ්‍රිතයෙකු බවයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරින්ට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතර යාම තහනම් කර තිබෙනවා. ඒ අනුව වැලිකඩ, වැලිකඩ කාන්තා, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතර යාමට අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ අතර ඊය රාත්‍රිය වන විට බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා වෛරස ආසාදනය වූ පුත්කලින්ගේ සංඛ්‍යාව 153ක් දක්වා ඉහළ ගියා. බන්ධනාගාර 7ක රඳවා සිටින රැඳවියන් 148 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු ඊට ඇතුළත් වෙනවා. පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලේ මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරයේ මෙවන විට බලධාරීන් විසින් වෙන් කර අවසන්. එහි රැඳවියන් 800කට අසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඉන් රැඳවියන් 30කට සහ නිලධාරීන් 2 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබුණා. එවන් තත්ත්වයක් තුළ තමන්ටද කොරෝනා වෛරස ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බැවින් තමන්ට ඉක්මනින් PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් එසේ නොමැතිනම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් අප කළ විමසීමකදී බන්ධනාගාර පාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ එම රැඳවියන්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මෙවැනි විටත් කටයුතු සූදානම් කර ඇති බවයි. නිරෝධායන නීති රීතිවලට අනුකූලව හික්කඩුව ප්‍රදේශයේ විවාහ මංගල උත්සව පවත්වාගෙන යන්නේ පිළිබඳ සොයාබැලීම සඳහා හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ දින පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.
China Harbour Engineering Samagama Magin Kolamba Dahatuna Pradeshaya Sidu Karagena Yanu Labana Vyapratiyaka Sevaya Niyutu China Chathikin Sevudenek Saha Merata Sevakin Dedenek COVID Asaditin Lesa Handunagena Thibenawa Oun Nawathan Gena Thibune Kolamba Waraya Nagara Idikirim Bhumiya Pihita Athi Tavakalika Godanakillakai Ema Ayathane Selu Sevakin PCR Parikshana Sadaha Lakkala Avasthavedi Ema Asaditin Hamu Wee Thibenawa Mepilbanda Nivedanayak Nikut Karamin Kolamba Port City Pavasuwe Ema Godanagille Nawathan Gena Sitinne Kolamba Dahatuna Vyapratiya Sevaka කින් පමණක් බවත් ඔවුන් සහ කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘති සේවකින් එකට මුසුනවන බවයි එම ආසාදිතින් හඳුනා ගැනීමෙන් පසු නවතන පිහිටා ඇති ගොඩනැගිල්ල හුදකලා කළ බවත් එම ස්ථානයේ දැඩි සංචරණ සීමා පනවා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා කොළඹ පොර්ට් සිටි ප්‍රධාන ව්‍යාපෘති කටයුතු මෙවැනි විට සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම සමගම ප්‍රකාශ කළේ බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එහි සිට පිටපළාත් වලට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙසට පොලිස් ස්ථාන වෙත දෙනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේවන විට බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ සංචරණ සීමාවක් පනවලා තියෙනවා. ඒ අනුව කුමන හේතුවක් මතවත් බස්නාහිර පළාතෙන් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද හෙට එවාගෙම සෙනසුරාදා සහ ඉරිදා මේ දින හතරක කාලය තුළ බස්නාහිර පළාතේ පදිච්චිකරුවන් එවාගෙම තාවකාලිකව නවතන්ගෙන සිටින අය සියලු දිනෙකම බස්නාහිර පළාත තුළ රැඳී සිටින්න ඕනේ. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට කිසිම ආකාරයක පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන්නේ නැහැ. කෙසේ නමුත් බස්නාහිර පළාත තුළට ඇතුළු වීමට බාධාවක් නැහැ. යම් කෙනෙකුට බස්නාහිර පළාතට ඇතුළු වෙන්න පුළුවන්. එසේ ඇතුළු වුවත් නැවත පිටවීමට හැකියාව ලැබෙන්නේ ඉරිදායින් පසුව, ඒ කියන්නේ සඳුදා දිනේ. පොලිසිය මීට පෙර නිකුත් කරලා තියෙනවා යම් ආයතන 112ක සේවක සේවිකාවන්ට හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමට. නමුත් එය මේ සඳහා අදාළ වෙන්නේ නැහැ. ඒ චක්‍රලේඛනය අවලංගු කර තිබෙනවා. බස්නාහිර පළාතේ සංචරණය සාමාන්‍ය පරිදි සිදු කරන්නට පුළුවන් පළාත තුල මාර්ග තුල ඒ ආකාරයට ගමන් බිමන් සිදු වෙනවා. බස්නාහිර පළාතේ ඇති ලොක්ඩවුන් කර ප්‍රදේශවල අයට එවැනි සංචරණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන් නිවෙස් වලටම වී රැඳී සිටිය යුතුයි. මේ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා යම් किसी කෙනෙක් බස්නාහිර පළාතෙන් පැමිණෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරව විමර්ශනයක් කරන්න ඒ නවාතැන්ගෙන සිටින ස්ථාන අධීක්ෂණයට ලක් කරලා ඔවුන් එම ස්ථානවල නිරෝධායනයට ලක් කරන ලෙසට ඉතින් ඒ නිසා නිවෙස්වලම බස්නාහිර පළාත තුලම රැඳී සිටීම අනිවාර්ය වෙනවා දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව ස්වයං විනයක් ඇතිව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී එම ප්‍රදේශ කඩිනමින් හුදකලා කලාපවලින් ඉවත් කිරීමට හැකිවනු ඇති බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි ජනතාවකින් ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශවලට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන් නවත්තලා තමන්ගේ අපිට මේකට නීතියටත් වඩා අපි ස්වයං විනයක් ඇතුව මේ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය මැදිහත්වීම් ටික ඉවර වෙනකල් අපේ නිවෙස්වලට වෙලා ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ ලොක්ඩවුන් එකක් කිරීමේ පරමාර්ථය වන අර සංචරණ සීමා කරලා අපි මේ රෝගය තවත් මේ ප්‍රදේශවලින් එළියට පැතිරීම වළක්වීම අපිට ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ප්‍රදේශවලට මොන හේතුවක් නිසා හෝ ජනතාව පාලනයකින් තොරව ඇතුළු වෙනවා හෝ පිට වෙනවා නම් ඉතින් මේ තත්ත්වය මං හිතනවා අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. ලැබෙන්න ඕන මේ සහයෝගය ලබා දුන්නොත් මං හිතනවා අපිට ඉදිරි දින කීපය ඇතුළත මේ ලොක්ඩවුන් කරපු කලාපවලිනුත් ප්‍රමාණය සීමා කරන්න පුළුවන්. සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් වෙයි. මේ ලොක්ඩවුන් ප්‍රදේශවල ඉන්න අයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්වලට යෑම පිළිබඳව ගැටලුවක් මතු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි අවධාරණය කළ යුතු දෙයක් වන්නේ ලොක්ඩවුන් කරන ප්‍රදේශය තුළ ප්‍රතිකාර ගැනීමට හදිසි රෝගී තත්ත්වයක් හෝ යමක් මතු වුණොත් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක පෞල් සෞඛ්‍ය නිලධාරී යන නිලධාරීන් කවුරු හෝ දැනුවත් කරලා ඉන්පසු වහාම ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්වලට යන්න රෝහල්වලට තුලත් කර ගැනීමට මොනම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප වන්නේ නැහැ. එහෙම ඇතුළත් වීම අවශ්‍ය නම් නිරෝධායනය සඳහා හුදකලා කළ කලාපවල නිවාසවල සහ පොදුවේ පුද්ගලයන් විසින් භාවිත කරන මුව මැසුම් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ ඉල්ලීමකට අනුවයි.
එම මාර්ගෝපදේශ මාලාව යටතේ හුදකලා කර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව නිරෝධායනය සඳහා යොමු කර ඇති නිවාසවල සහ එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පොදුවේ මහ ජනතාව විසින් COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන මුව වැසුම් සහ අත් වැසුම් ජනාදිය බැහැර කිරීමේදී පරිසරයට මෙන්ම මහ ජන සෞඛ්‍යයට හානි නොවන අයුරින් ඒවා බැහැර කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව මෙම මාර්ගෝපදේශවල අන්තර්ගතයි විශේෂයෙන් හුදකලා කරනු ලැබු ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වාහන සහ සේවකීන් ජොදවන ලෙස පළාත් පාලන ආයතන වලට මෙමකින් උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම කොවිඩ් ආසාදිතින් විසින් භාවිත කරන මුවවැසුම් සහ අත්වැසුම් ජනාදිය කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතුයි. කහ පැහැති බෑග්වල අසුරා ඇති අපද්‍රව්‍ය කිසිසේත්ම ප්‍රතිශක්තිකරණය සඳහා යොදා නොගත යුතු අතර ඒවා විධිමත් පරිදි විනාශ කිරීමට පියවර ගත යුතුයි. එමෙන්ම කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පොදුවේ මහ ජනතාව විසින් භාවිත කරන මුවවැසුම් සහ අත්වැසුම් ජනාදිය බැහැර කිරීමට පෙර හොඳින් සෝදා වියලාගතියුතු අතර බහැර කලියුත්තේ ඉන් අනුතුරු බවත මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා පවසනවා මෙම මාර්ගෝපදේශ මාලාව සියලුම පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇති බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ දැනට පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා ඉන් මහ ජනතාව ආරක්ෂා කර ගැනීමේදී විශේෂයෙන්ම මෙම සායනික අපද්‍රව්‍ය බහැර කිරීමේදී දැනට පවතින අපරීක්ෂාකාරී බව හේතුවෙන් එසේ බහැර කරන මුවවැසුම් සහ අත්වැසුම් නිසා නැවතත් COVID-19 වෛරසය පරිසරයට එක්වීමට බෙහෙවින් ඉඩකඩ පවතින බවද පෙනී ගොස් තිබෙනවා. මේ වසරේ රජයේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. මෙම විසර්ජන පනත මා මුදල් ඇමතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන අවස්ථාව වුවත් මේ වනතෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මෙය වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ මෙය අතුරු සම්මති ගිණුම් හතරක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව අපරාජ්‍ය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි. ඒකට ඇති රජය 20 වර්ෂය සඳහා විසර්ජන පනත් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු ඒ ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. මෙවැනි විට ලෝකයේ සෑම රටක් පාහි කොරෝනා වසංගත වදුරින් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෑතකදී නිකුත් කර ඇති World Economic Outlook October 2020 පුරෝකථන මගින් පෙන්වා දෙනවා. ප්‍රධාන ආර්ථිකයන් සියල්ලම මේ පසුබෑම තුළ වාර්තා කරන්නේ ඍණ ආර්ථික වර්ධනයක්. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.6% ඍණ අගයක් ගන්නු ලබන බවද පෙන්වා දෙනවා. අනපේක්ෂිතව දෙවන රැල්ලි බලපෑම සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.03% තරම් අඩු මට්ටමකට තබා ගනිමින් වර්ධනය නිරෝධායනය ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටීමට හැකි ප්‍රධාන හේතුව අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අපමතක කළ යුතු නැහැ. මෙම දුෂ්කර කාලය තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් අප රටේ රාජ්‍ය සේවාවන් ආරක්ෂක හමුදාව හා පොලිසිය ඉටු කරනු ලබන ප්‍රශංසනීය කාර්යභාරය තුළ එම සේවාවන් වල ජාතික අවශ්‍යතාවය මෙම උත්තරීතර ස්වභාව පිළිගැනීමට ලක් විය යුතුයි මා විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, නොවැම්බර් 16ට මේ රජය නිර්මාණය වෙලා වසරක් වෙනවා. ගමේ කතාවක් තිබෙනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. මේ එක අවුරුද්දක ප්‍රගති වාර්තාව බලනකොට ඉතිරි අවුරුදු 3-4-5 ගැන අනාවැකි කියන්නට ශාස්ත්‍රකාරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එදා නිර්මාණය කරපු සෞභාග්‍ය දැක්ම අදවන විට අභාග්‍ය දැක්ම බවට පත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ රජයට හදවතක් නැහැ. පහුගිය දිනවල නාට්‍යයක් පෙන්වුවා, ඒ තමයි හදවත හුරු අරන්. ඇත්තටම දන්නේ ආණ්ඩුවේ හදවත කවුද ගත්තේ කියලා. නමුත් ජනතාව විඳින දුක වේදනාව දිහා බලනකොට ආණ්ඩුවට හදවතක් නැතේ කියලා බොහොම පැහැදිලි. ඒ නිගමනයට එන්නට අපිට දොස්තරලා අවශ්‍ය වන්නේ නැහැ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ නොවැම්බර් 16 වෙනිදා. කොරෝනා ආවේ මාර්තු මාසේ. බලයට ඇවිල්ලා මාස 4ක කාලයක් තිබුණා ජනතාවට සහන ලබා දීමට. නමුත් උන්චි යම් හෝ සහනයක් රටේ ජනතාවට ලබා දෙන්නට අපොහොසත් වුණා. තරඟයට ගැසත් ගැහුවා. නමුත් අර හරියට කාලගුණ අනාවැකි වගේ වහිනවයි කියනකොට පායනවා, පායනවයි කියනකොට වහිනවා. බඩු මිල බස්සන්න ගැසත් ගහනකොට මුළු රටම දැනගත්ත අනිවාර්යෙන්ම බඩු මිල ඉහළ යනවා. මතක් කරන්න කැමති මේ ගරු අග්‍රාමාත්‍යතුමාට, අපි හැමෝම දන්නවා කොරෝනාව කියන්නේ මාරාන්තික දෙයක්. නමුත්
මතක තබා ගන්නට ඕන මිනිසුන්ගේ බඩගින්නත් මාරාන්තික මේ මිනිසුන්ගේ බඩගින්න බඩගින්දර දැනෙන්නේ නැති ආණ්ඩුවක් කියන එක අද රටේම ජනතාව පිළිගන්න दिवेने प्रदेश गणनावक आवरणे वन परिधि अडो मध्य सह इहल मध्यादायम लाभिन विनवेन निवास व्यापति रसक वेड एकवार अरबन लेस जनाधिपति गोटाबे राजपक्ष महता विसिन इदिकिरीम शेष्ट्रे प्रमुख अंट देनुम देति बेनवा ए जनाधिपति कार्यालय पेवति साकच्छावकदी අපෙන් ගොඩක් ඉල්ලුම ආවා තරුණ එක්සෙකියුටිව්ස්ලාට එන්ටර්ප්‍රනර්ස්ලා හැම ඉන්නවනේ ගොඩක් මේ වගේ මිඩල් ඉන්කම් ගන්න ඒකට අපි හැදුවා ණය යෝජනා ක්‍රමයක් බැංකුත් එක්ක ඒක අනුව මාසිකව යම් කපල් එකකට හරි යම් එක්සෙකියුටිව් කෙනෙකුට ගෙවන්න පුළුවන් affordable ක්‍රමවේදයකට ඒකට ඉඩමටවත් අපි අය කරන්නේ නැහැ ඉඩම වාසියත් එයාට දීලා construction field එක තාමත් වැදගත් නේ අපිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ GDP එකෙන් 10%ක් විතර construction field එකෙන් ඇඩ් වුණා ඒකත් එක්කම අනිත් ඒවා යකඩ හදන අය ඇලුමිනියම් කරන අය මේ ඔක්කොම එකව වෙනවනේ හැබැයි මේක අපිට ඉක්මන් වෙනවට වුරුදු 4 ඇතුළත 15000ක්වත් ඉක්මන්ට දෙන්න ඕන මේකම දැන් low income ඒවත් අපි කරනවනේ දැන් මේවා ඉක්මන්ට හැදෙනවා නම් ඒ වගේ තව upper level එකටත් අපිට හදත හැකියි පටන් අරගෙන කාලේ නාස්ති කරන්න බෑ මේවට ඕන අලුත් ටෙක්නොලොජි තියෙනවා නම් ඒවා ගේන්න මොකද එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ තව තව add කරන්න ලංකාව පුරාම හැම පළාතකම නිවාස අවශ්‍යයි නිවාස ඉදි කරන්න ඒ හැම සෙක්ටර් එකකටම හැබැයි ඉතින් අපි හුඟක් කාලයක් ගන්නව නම් ඒ අර ටාගට් එකට අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ සාමාන්‍ය මගේ ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස බස්ගාස්තු සංශෝධනය කිරීම වෙනුවට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලක්ෂ 220 න් ලක්ෂ 100 කට ආසන්න ප්‍රමාණයක් ලංකා ගමනාගමන ලෙස පුද්ගලික පස්වද භාවිත කරනවා. ඔවුන්ට ආණ්ඩුව දුන්නේ සෞභාග්‍ය දැක්ම තුලින් මොකද්ද? ඊයේ සිට බස් ගාස්තු වැඩි කිරීම. මේ තුලින් රටේ ජනතාව කොත්මන අපහසුතාවයකට පත් වෙනවා. ආදායම අඩු වෙලා තියෙන තත්ත්වයක් තුල, ආදායම නැති වෙලා තියෙන තත්ත්වයක් තුල රටේ ජනතාවගේ බඩට ගහන තත්ත්වයක් මෙම ආණ්ඩුව පත් වෙලා තියෙනවා බස් ගාස්තු වැඩි කිරීම තුලින්. මේ අවස්ථාවේදී දැනට ඉන්ධන මිල ඉතා ඉහළයි. නමුත් ඉන්ධන ලංකාවට ගේන්නේ අඩු මිලකට. ඉන්ධන අඩු මිලකට ගේද්දී මේ ඉන්ධන වලට බදු දාලා තියෙන අවස්ථාවේ ඇයි රජයට බැරි බස් ගාස්තු සංශෝධනය වෙනුවට ඉන්ධන සහනාධාරයක් දෙන්න? පුද්ගලික බස් සංගම් ඉල්ලුවෙත් ඉන්ධන සහනාධාරයක්. මේ අවස්ථාවේදී ඉන්ධන සහනාධාරයක් දීලා පුද්ගලික බස් වලට ලංකා ගමනාගමන මණ්ඩලයටත් ඒ ඉන්ධන සහනාධාරය දුන්නා නම් මේ මගීන්ගේ මෙම ගාස්තු අය කිරීමට අරන්ඩ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා රජයෙන් මේ බස් ගාස්තු වැඩි කිරීම නවත්වලා ඉන්ධන සහනාධාරයක් ලබා දීම තුලින් මේ සාමාන්‍ය මගීන් අපහසුතාවට පත් වෙන එක වළක්වන්න. COVID-19 වසංගතයට මුහුණ දී විදේශ රටවල අසරණ වූ ශ්‍රී ලාංකිකයින් 40,000ක් පමණ මේවන විටත් මෙරටට ගෙන්වාගෙන ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ජාලය සමග ශ්‍රී ලංකාව එක්වීම නිමිත්තෙන් අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ පිළිබඳ ගෝලීය ජාලය සමාජික රටවලට ඵලදායී සහ කාලෝචිත සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා සංක්‍රමණික ගෝලීය ජාලයක් ස්ථාපිත කිරීම ඉතා වැදගත් වෙනවා. මෙමගින් සංක්‍රමණික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය ලැබෙනවා. එමෙන්ම වැදගත්ම දේ නම් එක්සත් ජාතීන්ගේ මෙම පොදු ක්‍රමවේදය මගින් සංක්‍රමණිකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ට එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් මිනිය හැකි යම් ක්‍රමවේද සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම මගින් මෙහෙවනු ලබන රට හදන සෞභාග්‍ය දැක්ම ශ්‍රී ලංකාව සංක්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන් සහ සුබ සාධනීය සහතික කිරීමට කැප වී සිටිනවා. කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකා සංක්‍රමණික ජනගහනයේ සුබ සාධන අවශ්‍යතා සපුරාලීම සඳහා රජයේ වහාම පියවර ගත්තා. මැද පෙරදිග කලාපයේ සංක්‍රමණික කම්කරුවන් 17,881 ශ්‍රී ලංකාව මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 40,000කට වැඩි පිරිසක් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව මාතලේ ප්‍රදේශයේදී රැස් වුණා. එෙහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. ලන්ඩෝ මෙගාවට් 100ක සෝලා පාක් එකක් මේ වෙනකොට මම හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ 2015 තමයි මුතුම මේ මූලික ආරම්භය. නමුත් මේ වෙනකොට අපි පර්මිෂන් ගැනීම පැත්තෙන් ගත්තොත් එහෙම බොහොම
පසුගාමී තත්ත්වයක තමයි ඉන්නේ. නමුත් අතික ජනාධිපතිතුමාට ඉතාමත් ඕනකම තියෙනවා පුනර්ජනනීය බලශක්තිය මේ සඳහා එකතු කරන්න. ඉතින් බලාපොරොත්තු වෙන මේ සාකච්ඡාවෙන් පසුව ඔබතුමාලා ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය අනුව ඒ වගේම ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ක්‍රමවේදය අනුව ඉතාමත් කෙටි කාලයක් තුළ මේ අවශ්‍ය නිර්දේශයන් ටික එහෙම නැත්නම් අවසරයන් ටික අපිට ලබා ගැනීම තමයි මේ සාකච්ඡාවේ මූලිකම අරමුණ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.